නැවතත් මට කියන්න තියෙන්නේ අද ඉතාම වැදගත් අධිකරණ තීන්දුවක් දුන්නා ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සම්බන්ධව අපේ රටේ ඉතාම වැදගත් කතාවට බහකට ලක්පුණු තීන්දුවක් මොකද මේට කලින් ඇපීල් කෝට් එකෙන් දුන්නේ මේ තීන්දුවට විරුද්ධව තීන්දුවක් එනිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගෞරවය පුද කරනවා මොකද ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක් දැන් වසර මම හිතන්නේ හතරකට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කිරීම සම්බන්ධව අපි ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුල එතුමිය කටයුතු කරපු ආකාරය මම හිතන්නේ පිළිබඳව දැඩි සමාජයේ කතාබහක් විවේචනයක් තිබුණා. මම හිතන්නේ පාර්ලිමේන්තුවටත් විශාල සහනයක් විදිහට දකින්නවා මේ තීන්දුව. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා කාලයක් දැන් ඒගොල්ලෝ ඉන්නේ එහා පැත්තේ මේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව කියලා සටන් පාඨයක් ජනගත කරා. මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව කියලා. එදා ඒ මහ බැංකුවේ සිදුණු අලාභය එහෙම නැත්නම් පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 10ක් විතර විදිහට තමයි වාර්තා වුණේ. දැන් අපිට ඊයේ පෙරේදා ඊට වඩා ඊට 25 ගුණයක් විතර වැඩි අලාභයක් පාඩුවක් වංචාවක් පිළිබඳව අපේ රවුෆවකින් මමතුමා දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම විදේශ පෞද්ගලික සමාගමක් ලබන ඩොලර් මිලියන 100 ගණනක ලාභය වීසා ගනුදෙනුවේ සම්පූර්ණ කතාව. මෙන්න මේ ගැන මම වචන කීපයක් කතා කරන්න ඕන. මොකද විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වන TVD දමයන්තිස් කරුණාරත්න මැතිණිය ඇතුළු පිරිසක් වාර්තාවක් සකස් කරලා තිබුණා. මේ වීසා සේවාව සඳහා මේ VFS ආයතනය තෝරා ගැනීම සම්බන්ධව වාර්තාවක්. මේ VFS ආයතනය සඳහා